ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, අද අපි පාඩමින් කතා කරන්න හිතුවේ කාලය පිළිබඳව. දැන් අපේ පුංචි දුල පුතාලා දන්නවනේ කාලය, වෙලාව, දවස මේවා ගත වෙනවා. මේ ගත වෙන කාලෙන් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නවා. පුංචි දුල පුතාලා දන්නවනේ කියමනක් තියෙනවා කාලය රන් හා සමානයි කියලා. මම අපේ පුංචි දුල පුතාලත් එක්කම කතා කරලා තියෙනවා කාලය රන් හා සමානයි කිව්වහම එහි අපි ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා. අපි ගාණක් විදියට හදලා පහුගිය දවසකදී පෙන්නවා. අපි නිදාගන්න වෙලාව ඉඳලා අපි අවදි වෙන වෙලාව දක්වා දවසකට පැය 8ක් අපි නිදාගන්නවා. එතකොට පුංචි දුවේ පුතේ, අපි දවසට පැය 8ක් නිදනවා කියන්නේ දවසකට පැය තියෙනවනේ 24ක්. එතකොට පැය 24ෙන් 8ක්, ඒ කියන්නේ 3ෙන් එකක් අපි නිදනවා. දවසින් 3ෙන් එකක් හැමදාම නිදාගත්තොත් මේවා ඔක්කොම එකතුනහම අපි මුළු ජීවිතේම 3ෙන් එකක් නිදි. අන්න ඒ විදිහට කාලය ගැන අපිට හොයලා බැලුවාම පේනවා අපි තවත් කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්නවද කියලා. නිදාගන්න ඕනේ. හැබැයි පුංචි දුවේ පුතේ, මේ නිදාගන්න ටික නිදාගෙන අවදි වෙලා ඉන්න කාලයෙන් ප්‍රයෝජන ගන්නවද කියලා තමයි අපි බලන්න ඕනේ. කොහොමදත් පුංචි දුවේ පුතේ මේ කාලය මනින්න තියෙන්නේ ඒකකයක් විදිය ගත්තොතින් මිනිත්තු වලින්, එහෙම නැත්නම් පැය වලින්, දින වලින්, සති වලින්, මාස වලින්, අවුරුදු වලින්, ඔන්නෝම අපි කාලය මනිනවා. එතකොට අපි කාලේ මනින්න යොදා ගන්නා උපකරණයට මොකද්ද කියන්නේ? අපේ පුංචි දුල පුතාලා දන්නවා කාලේ මනින උපකරණ විවිධයි. අපේ තාත්තගේ අතේ බඳින ඔරලෝසුව තියෙනවා. ඒ විතරක් නෙමේ, ගෙදර බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවක් තියෙනවා. පුතාලා දැකලා තියෙනවනේ අර තරංගයක්, රේස් එකක් දුවන වෙලාවේදී ඒ අය ආරම්භ කරන අවස්ථාවයි අවසාන කරන අවස්ථාවේදී ආරම්භය සහ අවසානයේ සනිටුහන් කරන්න ඔරලෝසුවක් තියෙනවා. ඒ ඔරලෝසුවට මොකද්ද අපි කියන්නේ? ඒ ඔරලෝසුවට අපි කියනවා විරාම ඝටිකාව කියලා. ඔන්න පුංචි දුවේ පුතේ, නම් කාලය මනින්න යොදා ගන්නා එක උපකරණයක් තමයි ඔරලෝසුව. ඒ ඔරලෝසුවේ එක් අවස්ථාවක් විරාම ඝටිකාව. එතකොට අපේ පුංචි දුල පුතාලා බලන්නකෝ, එදිනෙදා අපි කාලේ මනින්න යොදාගන්නේ මොන වගේ දේවල්ද? අපේ ඔරලෝසුව යොදා ගන්නවා වගේම සමහර වෙලාවට අපි අහස දිහා බලලා, පරිසරය දිහා බලලා කියනවා දැන් නම් මේ වගේ වෙලාව වෙන්න ඇති. අපි උදේ පාන්දර අවදි වෙලා ඔරලෝසුව බලන්න ඉස්සෙල්ලම කුරුල්ලන් කෑ ගහනවා නම් මොන, අපි දන්නවා දැන් 3:00 4:00 වෙලා තමයි දැන් අවදි වෙන්න වෙලාව. හරි, දැන් අපේ පුංචි දුල පුතාලා බලනවාදී 3:00 4:00 කොහොමද කුරුල්ල කෑ ගහන්නේ කියලා. එක දවසක් අවදි වෙලා බලන්නකෝ, උදේ පාන්දරමත් කුරුල්ල කෑ ගහනවා. ඊළඟට අපි අවදි වෙච්ච වෙලාවටත් කුරුල්ල කෑ ගහනවා. එතකොට පුංචි දුවේ පුතේ, ඔන්න පැරණි කාලෙදී මිනිස්සු කාලේ මැනගත්ත විවිධ ක්‍රම තියෙනවා. සතුන්ගේ හඬවල් වලින් කුකුලා හඬලද්දී උදේ පාන්දරයි කියලා අඳුනගත්තා. ඒ විතරක් නෙමේ, සමහර වෙලාවට මිනිස්සු කාලය දැනගත්තේ හෙවණැල්ලෙන්. දැන් හෙවණැල්ල මතක් කරාම අපේ පුංචි දුල පුතාලා දන්නවනේ කාලය මනින්න. මට කියන්නකෝ බලන්න, හෙවණැල්ල පුංචිම පුංචි වෙලා යනවා. අපේ කකුල් දෙකට යටටම එනවා. එතකොට වෙලාව කීයද? උදේ පාන්දර 6ද, දවල් 12ද, එහෙම නැත්නම් හවස 6ද? පොඩි වෙලානේ යන්නේ, අඩු වෙලානේ යන්නේ. එහෙනම් හවස 6 වෙන්නේ නැති. හවස 6 නෙමෙයි, කකුල් දෙකට යටට එන්නේ හෙවණැල්ල ඉර මුදුන් වෙනකොට, ඉර කෙලින් එනකොට, අපේ කෙලින් ඉරව්ව වැටෙනකොට හෙවණැල්ලක් ඇදෙන්න විදියක් නැහැ. ඒ නිසා හෙවණැල්ල අපේ කකුල් දෙක ළඟම ඉන්නවා. මධ්‍යහක්න 12ට, දවල් 12ට ඔන්න අපිට පුළුවන් හෙවණැල්ල දිහා බලලා වෙලාව කියන්න. හොඳයි පුංචි දුවේ පුතේ, ඔන්න ওই විදියට එදිනදා ජීවිතයේදී අපි ප්‍රායෝගිකව අත්විඳින දේවල් මගින් වෙලාව බලා ගන්න ක්‍රම තමයි ශිෂ්‍යත්වෙදී ගොඩාක් අපිට පරිසර පාඩමට
සිංහල පාඩමේදී අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් අපි තව ටිකකින් බලමුකෝ ගණිතයේ පාඩමේදී කොහොමද කාලය ගැන අපිට යොදවලා තියෙන අවධානය යොමු කරන්න කියලා තියෙන්නේ මොන විදියටද කියලා මද විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා අපි ඒ ගැන කතා කරමු. ඔව් පුංචි දූපතේ, අපි කතා කරමින් හිටියේ කාලය නැත්නම් වෙලාව බලා ගන්න විදිය ගැන. හෙවණැල්ලෙන් වෙලාව බලා ගන්නවා කියලා කිව්වා. පුංචි දූල පුතාල දන්නවද, පැරණි කාලේ දරුවෙක් ඉපදුනහම මේ පුංචි දරුවා අඬනවනි ඉපදිච්ච ගමන් අඬනකොටම මොකද කරන්නේ, ගෙදර වැඩිහිටියෙක් ගිහිලා කෙහෙල් ගහක් කපනවා. කෙහෙල් ගහක් කපලා නකත්‍රාලට එන්න කියනවා. එතකොට නකත්‍රාල ආවහම එයා බලනවා මේ එන්න ගත වෙච්ච වෙලාවත් එක්ක කොපමණ ප්‍රමාණයක් දුරට මේ කෙහෙල් ගහේ බොඩේ ඇදිලා තියෙනවද. අර මැද කොටස කැපුවාම හිමීට ඊට උඩට ඇදෙනවා. අන්නේ ඇදෙන ප්‍රමාණය බලලා යා තීරණය කරනවා කොයි වෙලේද මේ දරුවා ඉපදුනේ කියලා. තවත් ක්‍රමයක් තියෙනවා පුංචි දූපතේ, ඒකට අපි කියනවා පියවර මැනීමේ ක්‍රමය. පියවර මනිනවා කියන්නේ ඔන්න ඉරව්ව වැටුනහම හෙවණැල්ල දික් වෙන ප්‍රමාණය බලලා අන්නේ හෙවණැල්ල දික් වෙන ප්‍රමාණය පාසටහනින් මැනලා අපි තීරණය කරනවා ඔන්න දැන් වෙලාව මෙච්චරයි. දවල් 12 ඉඳන් හෙවණැල්ල දික් වෙන්න පුළුවන්කම තියෙනවා ඔන්න පස්සරු මෙච්චරයි කියලා තීරණය කරන්න. ඒතර පොංජි දූපතේ ඔන්න උදේවරුෙත් පුළුවන්නේ හිරු නැගෙනහිර දිසාවෙන් පායනවත් එක්කම අපිට හෙවණැල්ල ලැබෙනවා. එතකොට උදේට හෙවණැල්ල ටික කෙටි වේගෙන යන්නේ. එහෙනම් උදේ 7ට අපේ දරුවන්ට පුළුවන් හෙවණැල්ල දිග මැනලා බලන්න, 8ට බලන්න පුළුවන්, 9ට බලන්න පුළුවන්, 10ට හොඳයි තමන්ගේ පාසලකුණෙන් මේක මැනලා බලන්නකෝ අපිටත් පුළුවන්ද කියලා ක්‍රමයක් හදාගන්න. මෙන්න මේ විදියට හිරුගේ ආලෝකයේ වැටෙන වෙලාවට හෙවණැල්ල මැනලා බලලා වෙලාව කියනවට අපි කිව්වා පියවර මැනීමේ ක්‍රමය කියලා. මෙන්න මේ හෙවණැල්ල යොදාගෙන කරපු ඔරලෝසුවක් තිබුණා පැරණි ලංකාවේ. ඒකට අපි කියනවා හිරු තැටිය. අපේ පොංචි දූල පුතාලා ඔන්න අනුරාධපුරයේ අභේගිරි විහාරේ කෞතුකාගාරයට ගියොත් අපේ පොංචි දරුවන්ට පුළුවන් මෙන්න මේ හිරු තැටිය බලන්න. මේ හිරු තැටිය මැද තියෙනවා දණ්ඩක්, පූරක්. අපි ඒකට කියනවා මාන දණ්ඩ. අනේ මාන දණ්ඩ මගින් තමයි හෙවණැල්ලේ දිග මැනලා වෙනස් වෙන දිහා බලලා පැරණි කාලේ ලංකාවේ මිනිස්සු ඔන්න කාලේ මැන ගන්න ක්‍රමයක් භාවිත කළා. තවත් ක්‍රම තියෙනවා පුංචි දුවේ පුතේ, පැරණි කාලේ වෙලාව මැන ගන්න යොදාගත්ත දේවල් අපි ඉදිරි දවසකදී ගැන අපේ පුංචි දූල පුතාලත් එක්ක කතා කරනවා. මං අද අපේ පුංචි දරුවන්ට මතක් කරන්න හිතුවේ අපි අද දවසේ ඔරලෝසුවෙන් කාලේ මනිනවා. මේ ඔරලෝසුවෙන් කාලේ මනිද්දි අපි එම කටු සහිත ඔරලෝසුවක් හොඳින් දකින්න ඕනේ, හොඳට බලන්න ඕනේ. එතන කටු කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. දැන් අපේ පුංචි දරුවෝ සමහර අය ඔරලෝසුවෙන් වෙලාව බලන්න දන්නවා. එතකොට පුංචි දුවේ පුතේ මේකේ කටු දෙකක් ගැන අපි කතා කරනවා, දිග කටුව සහ පුංචි කටුව. තවත් හීන දිග කටුවක් තියෙනවා. අපි ඒ හීන දිග කටුවට කියන්නේ තප්පර කටුව කියලා. අපි ඒක මදකට අමතක කළොත් ඔන්න ප්‍රධාන කටු දෙකක් තියෙනවා. එකක් මිනිත්තු කටුව, අනිත් එක පැය කටුව. මිනිත්තු කටුව කියන්නේ දිග කටුව. එතකොට පැය කටුව කියන්නේ පුංචි කටුව. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න ඔරලෝසු මුහුණතක සාමාන්‍ය ස්වභාවය තමයි සමාන දුරින් එකිනෙකට සමානව වෙන් කරපු වෘත්තාකාර හැඩයට වෙන් කරපු ඉලක්කම් 12ක් යෙදිලා තියෙනවා. එහෙනම් ඔන්න මම අපේ දරුවන්ට අද ඔරලෝසුව ගැන, පුතා දන්න ඔරලෝසුව ගැන මද්ද වශයෙන් කියලා දුන්නේ. මට උවමනා වෙලා තියෙන්නේ හෙට දවසේ ඔරලෝසුව ගැන කතා කරනකොට අපේ දරුවෝ ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වය, වෙලාව ගමන් කරන විදිය ගැන හොඳ අවබෝධයකින්, අවදියකින් දැනගෙන පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් අපි ඔන්න හෙටත් කතා කරන්නේ ඔරලෝසුව ගැනමයි. එතකොට අපේ පුංචි දූල පුතාලා ඔරලෝසුවේ ක්‍රියාත්මක වෙන විදිය ගැන හොඳට බලාගෙන පුරුදු වෙලා ඉන්න ඕනේ. එතකොට අපිට පාඩමට පහසු වෙනවා. එතෙක් අපේ පුංචි දූල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි.
මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි